श्रद्धावंत पिन्नतुनी उबहम दिनागिम जीवितवलट इताम वाचिन दयाक एकतु करगान्न मोत ए वाटिनाम दे तमाई बुद्रजानन वहांसे देशना करपु सद्धर्मे पिन्नतुनी में जीवित गमन दिहा बैलुवाम सामान्य लोके जीवत्तेन मिनिस्सु महापुदुमाकार तरंगेकट अहुवेला इन्ने हेल्मे दुवन गमनक् तेनवा दिनुमक् नेति तरंगेक दूरनवा मोहतकट नतर वेला कल्पना कल बलनकोट अपट पेनवा मे समाज दिहा बलुवम अपि जीविते गिवागन यनवाद अपट जीविते वैटहिनवाद अपि इन्नी कोतनद अपे तत्वे मुकद्द केन कारणय हरियट वटहा गत्ते नैति बवक् ओब ओबे वयसत् एक्कला कल्पना कल बलन्न मोहतकट मगे जीविते में गेविला गिय वयसत् एक्कला मं मे जीविते सकस् करगत्त देवल कोच्चर तियेनवा हदागत्त देवल कोच्चर तियेनवाद हदंड गिय देवल कोच्चर तियेनवाद हैबै ए सियलु देवल सकस करला ए सियलु देवल गोडनगला ए देवल अपि दिनला अवसाने मे मोहते कल्पना करन कोटत अपे जीविते अपट सतुटु वेन्न पुलुवन मानसिक स्वभावयक नम अपि लंग तामत नै एनं मुखद्दो लुकु अडुवक् अपे जीवितवल तियेनवा कियन एक वटहा गन्न ओन पलवेनियेन्म अन्ने अडुव नैति करगन्न तमयि अपट बण ओना करन्ने अपट दैनेन मे लोके हिस् बव नैति करगन्नयि अपट मे धर्मय ओना विटेकदी समहर वेलावट तनि वेनकोट अपटम दैनेनवा मुखद्दो अप्प मे जीविते कोहेद मे अपि आवे මොනාද අපි මේ කරලා තියෙන්නේ කොහෙද අප්ප මේකේ සැනසෙල්ල තියෙන්නේ කොතනින් පටන් ගන්නද කොතනින් මේක ඉවර කර ගන්නද කියලා අපිට තෝරා ගන්න බැරි තරම් ලොකු ගැටලුවක් අපි ඉන්නවා බුදුරජාණන් වහන්සේ මේ ගැටලුව විසඳා ගන්න අපට නොඑක් නොඑක් ආකාරයේ මාර්ග වලින් මඟ පෙන්වීම කරලා තියෙනවා අන්නේ මග පෙන්වපු දේවල් අපේ ජීවිතවලට බද්ධ කරගන්නවා නම් අපට සැනසෙල්ල වැඩි ඈතක නෙවෙයි. හැබැයි ගොඩාක් වෙලාවට අපේ මනස සූදානම් වෙන්නේ අපේ හිත සූදානම් ඒ දේවල් එහෙම තියද්දී ඒ දේවල් වලට වඩා අපට කරන්න දේවල් බොහොම තියෙනවා කියලා අපිට හිතෙනවා. ගිය සතියේ ඔබට දේශනාවේදී සිහිපත් කළ දුන්නා මේ ජීවිතේ අපිට වෙලාව නැහැ කියලා අතහැරින්න දෙයක් නෙවෙයි වෙලාව උපයා ගන්න හැටි කියලා දුන්නා මරණානුස්සතිය වඩා ගන්නට කොහොමද වෙලාව උපයා ගන්න කියන එක එතකොට එහෙනම් ඒ විදිහට ජීවිතේ අපි වෙලාව කියන දේ උපයාගෙන සකස් කරගෙන මේ ජීවිතේ සැනසෙලිදායක මාවතට ගෙනියන්න පුළුවන් විදිහට පුංචි හරි කාලයක් වෙන් කරගන්න මොනෑමයි. ඉතින් අද ඔය ඇත්තන්ට කියලා දෙන්න මා කල්පනා කළේ මෛත්‍රිය නැත්තම් මෛත්‍රී භාවනාව පිළිබඳව කරුණු ටිකක්. පින්වත්නි බුදුහාමුදුරුවෝ සවැත් නුවර වැඩ ඉන්න කාලේ ඔය ප්‍රදේශයේ හිටියා වඩුවෙක් හිටියා පංචකාංග කියලා වඩුවෙක් හිටියා මේ වඩුවා දවසක් මෙයා ඉතින් හරි කාර්ය බහුල කෙනෙක් ඉතින් මේ කාර්ය බහුල මේ වඩුවා මොකද කළේ කල්පනා කරා බුදුහාමුදුරුවන් වහන්සේගේ ධර්මයේ ටිකක් අහන්න හොඳ කාලයක් මේක ඒ වගේම ධර්ම සාකච්ඡාවක් පවත්ව ගන්නට හොඳ අවස්ථාවක් හැබැයි තින් කාර්යබහුල ජීවිතයක් ගෙවයි ඊට පස්සේ මෙයාගේ අතවැසියෙකුට කතා කළා කිව්වා බලන්න
ඒ පණිවිඩයක් යවන හැටි ඒ කාලේ ආරාධනාවක් පණිවිඩයක් යවන හැටි හරි විශිෂ්ටයි. ඒ පණිවිඩය යවනවා අතවැසියට කතා කරලා කියනවා ඔබ ගිහිල්ලා අනුරුද්ධ මහරහතන් වහන්සේ මුණ ගැහෙන්න. අනුරුද්ධ මහරහතන් වහන්සේ මුණ ගැහිලා කියනද පංචකාංග වඩුවානෝ හිස නමා වන්දනා කරනවා. සිරස නමා වන්දනා කරනවා සිරසින් වන්දනා කරනවා පායුද. එදෙන් එතුමාට රාජකාරී කටයුතු ආදී දේවල් බොහොම නිසා එතුමා ඔබ වහන්සේ මුණ ගැහෙන්න එන්න වෙලාවක් නැති හින්දා එතුමා ආරාධනා කරන ඔබ වහන්සේට හෙට දවසේ උදෑසන දානේ වළඳන්ට වඩින්න කියලා. ඉතින් එහෙම ආරාධනාව කළාට පස්සේ උන්වහන්සේ ඒක නිහඬව පිළිගත්තා. ඒ ආරාධනාව නිහඬව පිළිගත්තා. නිහඬව ඒ ආරාධනාව පිළිගෙන ඉවර වෙලා පහුවෙනි දවසේ උදේ පාන්දරින් අවදි වෙලා උන්වහන්සේ එදා මේ කියන පංචකාංග වඩුවානන්ගේ ගෙදරට වැඩම කළා. වැඩම කරලා ඉවර වෙලා දන් වළඳලා වැඩ ඉන්නකොට පංචකාංග වඩුව වඩුවේ අහන ප්‍රශ්න ටික බලන්න. මේ පංචකාංග වඩුව අහනවා ස්වාමීනි භික්ෂුන් වහන්සේලා අතරින් සමහර භික්ෂුන් වහන්සේලා අතර හිටපු තේර භික්ෂුන් වහන්සේ කෙනෙක් දවසක් දේශනා කළා අප්‍රමාණ චේතෝ විමුක්තිය වඩන්න. තව භික්ෂුන් වහන්සේ කෙනෙක් සඳහන් කළා මහග්ගතා චේතෝ විමුක්තිය වඩන්න කියලා. ස්වාමීනි අප්‍රමාණ චේතෝ විමුක්තිය කියන්නේ මොකද්ද? මහග්ගතා චේතෝ විමුක්තිය කියන්නේ මොකද්ද කියලා දැනගන්න කැමතියි කියලා සඳහන් කළා. ඉතින් ඒ වෙලාවේ තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ කාරණය පැහැදිලි කරලා දෙන්නේ. මේ කාරණය පැහැදිලි කළදෙන අපි විවිධාකාර ක්‍රමවලට මෛත්‍රී භාවනා වඩනවා. ඉතින් ඒ වඩන අපට නියම මාවතක් පෙන්වලා දෙනවා මේ අනුරුද්ධ සූත්‍රය තුළදී. අපිට නියම මාවතක් පෙන්වලා දෙනවා, පාරක් කියලා දෙනවා. එතකොට දැන් ඔය මෛත්‍රිය ගැන කියනකොට සරලම අදහස තමයි මිතුරු බව. මිතුරු බව. එතකොට අපි මිතුරෙක් අපිට හොඳම හිතවත් මිතුරෙක් නම් එයාට අසනීපයක් කරදරයක් දුක් පීඩාවක් ආදියක් වෙනකොට අපට දැනෙනවා. අපි කැමති නෑ එහෙම වෙනවට. අපේ අම්මා අසනීප වෙනවට අපි කැමති නෑ. අම්මා කෙරෙහි මෛත්‍රී සහගත සිතිවිල් අපේ තුළ තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ විවිධ තැන්වලදී මේ දේශනාවල් වලදී සඳහන් කරනවා මෛත්‍රිය වඩන්ට කියලා කියනවා. මෛත්‍රිය වඩන්ට. එතෙ ඔය සියලු දේවල් කැටි කරගත්තකින් පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහම අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා කරුණු දෙකක් පහදලා දෙන්න. එතකොට ඒකෙදි සඳහන් කරනවා අප්‍රමාණ චේතෝ විමුක්තිය වඩනවා කියලා කියන්නේ අප්‍රමාණ විදිහට මෛත්‍රිය වඩනවා කියලා කියන්නේ දස දිසාව කෙරීමෙත් වඩන්න ඕන. දස දිසාව. එතකොට දස දිසාව කියනකොට උතුරු දිග සත්වයන්ට. උතුරු දිග සත්වයන්ට. ඊළඟට නැගෙනහිර දිසාවේ සියලු සත්වයන්ට මෙත් වඩන්න ඕන. එතකොට උතුරයි නැගෙනහිරයි අතර ඉන්න අනු දිසාවේ උතුරු අනු දිසාවේ සියලු සත්වයන්ට මෙත් වඩන්න ඕන. එතකොට ඊළඟට දකුණු දිසාවේ සත්වයන්ට මෙත් වඩන්න ඕන. ඊට පස්සේ දකුණයි නැගෙනහිරයි අතර අනු දිසාවේ සත්වයන්ට මෙත් වඩන්න ඕන. ඊළඟට බටහිර දිසාවේ සත්වයන්ට මෛත්‍රී වඩනවා. බටහිරයි දකුණයි අනු දිසාවේ සත්වයන්ට මෙත් වඩන්න ඕන. එතකොට බටහිරයි උතුරයි අතරේ ඉන්න අනු දිසාවේ සත්වයන්ට මෙත් වඩන්න ඕන. දැන් උතන දිසා කීයද? 8යි. එතන දිසා 8යි. උඩ දිසාවේ සහ යට දිසාවේ සත්වයන්ට මෙත් වඩන්න ඕන. එතකොට මේ දස දිසාවේ සත්වයන් කෙරෙහි වෛර නැති බව ප්‍රාර්ථනා කිරීම.
තරහා නැති බව මෙනෙහි කරමින් පැතිරවීම. ඊළඟට ඊර්ෂ්‍යා නැති බව පැතිරවීම. ඊට පස්සේ දුක් පීඩා නැති වේවා කියලා කියන ප්‍රාර්ථනය. ඊට පස්සේ එතනින් එහාට යනකොට සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්මා කියන ප්‍රාර්ථනය. ඊළඟට සාන්ත සුවේට පත් වෙම්මා කියන ප්‍රාර්ථනය. ඔය දස දිසාව කෙරෙහි අප්‍රමාණෝ පතුරවන එකට කියන මොකද්ද? අප්‍රමාණ චේතෝ විමුක්තිය තුල මෛත්‍රිය වඩනවා. අන්න ඒ කාරණය එහෙම සඳහන් කරනවා. දැන් එතකොට බලන්න පින්වත්නි, ඕක ඇතුලේ කොච්චර වටිනකමක් තියෙනවද කියලා. දැන් අපේ මේ හිත නිතරම ඇවිස්සෙන ස්වභාවයෙන් යුක්තයි. අපේ මේ හිත නිතරම ඇවිස්සනවා. වැඩි නෙවෙයි, මෙතනින් බහැලා අපි ටවුමට යනකම් ඇවිදගෙන ගියොත් මේ හිත කොහොම වෙයිද? දකින්නේ වගේන් කැළඹෙනවා. ඇහෙනේ වගේන් කැළඹෙනවා. ඒ වගේම අපිට දැනෙනේ වගේන් කැළඹෙනවා. සමහර වෙලාවට මේ ආසාව, තරහව, මෝඩකම, මුලාව, මෝහය මේ කියන දේවල් අපේ හිත ඇතුළට ගලාගෙන එනවා. හිත ඇතුළට ගලාගෙන එනවා. ඒවා කැමැත්තෙන් ගන්නවද නැත්නම් ඒවා හිතට ඇති වෙනවද? ඒවා ඇති වෙනවා, ඇති වෙනවා. දැන් සරලව උදාහරණයක් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. හරියට කියනවා නම් මේ හිත දෙබර කූඩුවක් වගේ. දෙබර කූඩුවක් වගේ. ඇයි එහෙම කියන්නේ? දෙවර කූඩුව තිබ්බාට ඇවිස්සෙන්නේ නැහැ. හැබැයි ගලක් හරි මොකක් හරි දෙයක් වුණොත් ඩක් ගාලා ඇවිස්සෙන ස්වභාවයක් තියෙනවද නැද්ද? ඇවිස්සෙන ස්වභාවයක් තියෙනවා. මේ හිත කොහොමද දන්නේ? හිතේ ස්වභාවයත් ඒ විදිහම තමයි. හිතේ ස්වභාවයත් ඒ විදිහම තමයි. මේ හොඳට සාන්තව ඉන්නවා. එන්නකොට එක පාරටම දකින දෙකින් කැළඹෙන්නපත් වෙන්න පුළුවන්. දකින දෙකින් කැළඹෙනවා. සමහර වෙලාවට ඒ කැළඹෙන දේවල් වල බැලුවගෙන් පස්සේ මට කැළඹෙන්න තරම් දෙයක් තිබිලා නෑ. ඒ වුණාට ස්වභාවය සසරේ ඉඳන්ම පුරුදු කරගෙන ඇවිල්ලා තිනේ කැළඹෙන්න ඕන තැන කැළඹෙන එකම තමයි. ඇවිස්සෙන්න ඕන තැන ඇවිස්සෙනවම තමයි කර කර ඇවිල්ලා තියෙන්නේ. ආ මුලා වෙන්න ඕන තැන මුලා වීම තමයි ඇවිල්ලා තියෙන්නේ. ආ මේ මේ මේකේ දුක මුල කොතන තියෙන්නේ? මුල තියෙන්නේ අවිද්‍යාවේ තමයි. අවිද්‍යාව තමයි තියෙන්නේ. එතකොට ඒ අවිද්‍යාව තුලින් ගොඩනගාගත් සසර ගමනේ මෙරි මෙරි ඉපදි ඉපදි ආවා අපි අනන්ත වාරයක් අසුචි කාලා තියෙන ওই ගමනේ. අසුචි කකාව. අනන්ත වාරයක් ඇහි සෙම්සොටු කකාව ওই ගමනේ. අනන්ත වාරයක් ඔය ආපු ගමනේ කුකුලෙක් වෙලා බෙලි කැපිලා ගිය ලේ සතරමහා සාගරේ ජලයට වැඩි කියලා. එතකොට හිතලා බලන්න කුකුලෙක් මරණකොට බෙල්ල කපනකොට යන ලේ ටික කොයි තරම්? සතර මහා සාගරේ ජලයේ තරම් ලේ යන්න අපේ බෙලි කැපිලා තියෙනවා කියලා හිතනකොට හිතලා බලන්න. බඩගාගෙන ගිය සත්තු වෙලා මේ පොළවේ බඩගාපු නැති තැනක් නැලු සසර ගමන. එතකොට කොහොම ගමනක් යන්න ඇද්ද? කොහොම ගමනක් ඉන්න ඇද්ද? කපා කොටාගෙන ගිය ලේ දහරාවල් සතර මහා සාගරේ ජලයට වැඩිලු. එතකොට ඒ ආපු අනන්ත මහා කේ සීමාවක් කෙලවරක් නැති සසර ගමනේ මොනතරම් විඳවිල්ලක් විඳවලා තියෙනවද? මොනතරම් විඳවිල්ලක් විඳවලා තියෙනවද? එහෙම ආපු ගමනේ මේ ඇස් දෙක සතුටු කරන්න පුංචි දේවල් හොය හොයා හොය හොයා අනේ ඒක නැතුව නම් බෑ කිය කී ආපු ගමන කොහොමද? හිතලා බලන්න ඒ ගිය ගමන කොච්චර බොහොම පහත් තැනක පුංචි තැනක තියෙනවා වගේද කියලා බැලුවොත් කුකුලෙක් පීර පීරා යන්නේ මොනව හොයාගන්නද? හාලට භාගයක් පණු කෑල්ලක් වගේ පුංචි දෙයක්. ඉතින් කුකුලා පීර පීර ගිහිල්ලා හාලට භාගය ලැබෙනකොට හරියට සතුටු වෙනවා. පණු කෑල්ලක් ලැබෙනකොට හරියට සතුටු වෙනවා. හැබැයි මේ පණු කෑල්ල ලැබෙනකොට සතුටු වුණ කුකුලා වගේ නෙමෙයිද කැමති දේවල් හොය හොයා යනකොට කැමති දේවල් ලැබෙනකොට සතුටු වෙච්ච අපේ ස්වභාවය. හිතලා බලන්න. එතකොට ඒ දේවල් මට ලැබෙනකොට මං හිතපු දේවල් ලැබෙනකොට මෙහා සතුටක් ඇති වෙන ස්වභාවයක් තිබ්බාට ඒ දේවල්ම නැති වෙනකොට මෙහි ඇවිස්සෙන ගතියක් තියෙනවා. ඇවිස්සෙන ගතියක් තියෙනවා. එතකොට ඇවිස්සෙන ඇවිස්සිල්ල ඒ ආසාවලින් පීඩා වෙන පීඩාවිල්ල
මේ සියලු දේවල් එක්කලා මේ මේ ගමන තුල යනකොට මේ සමාජය තුල යනකොට අපි පුදුමාකාර පීඩනයකින් ඉන්නවා. පුදුමාකාර පීඩනයක රිදෙනවා. වේදනාව දෙනවා. සමහරట్లా ඔක්කොම දමල ගහලා යන්න හිතෙනවා. හැබැයි ඒ ගමන දිහා මෛත්‍රී සහගත චේතනාවෙන් අපි බලන්ට පුරුදු වෙනකොට අන්න අපට පාරක් හම්බ වෙනවා. පාරක් හම්බ වෙනවා. සමහර වෙලාවට අපි කල්පනා කළා මෙව්වා ඔක්කොම දැන් වැඩන්නේ. මෙව්වා ඔක්කොම දමල ගහලා යන්න ඕන. මෙව්වා මේ 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 වස්තු මේ අනුන් හින්දමට මේකෙන් තියන්නේ. හැබැයි නුවණින් බලන කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් මොකද්ද? අනුන් හින්දා කේන් තියන්නේ කාටද? අනුන් හින්දා කේන් තියන්නේ මටනේ. වරද තියෙන්නේ අනුන් ළඟද මගේ ළඟද? මගේ ළඟයි වරද තියෙන්නේ ඇයි ඒ? මොන හේතුවට හරි තරහ යන විදිහේ හිතක් තාම තාමත් මල් ළඟ තියාගෙන යන ගමනය තුල මටයි වැරදිලා තියෙන්නේ. මටයි වැරදිලා තියෙන්නේ. පෞගිය අවස්ථාවකදී එක්තරා කෙනෙක් සර්පෙක් මරන්න කල්පනා කළා. සර්පයා මරන්න කල්පනා කරනකොට එයා කියපු දෙයක් තමයි මේ පොඩි උමුත් ඉන්න තැනනේ. ඉතින් මේ කාට යන්න ඇරලා බෑ. අනිත් පැත්තෙන් තව කෙනෙක් අහනවා මේ ලෝකේ ඉන්න සර්පය ඔක්කොම මරන්න පුළුවන්ද? මේ ලෝකේ අපට කේන්ති ඇති කරන ඔක්කොම නැති කරන්න පුළුවන්ද? මේ ලෝකේ අපට ආසාවල් ඇති කරන සියලු දේවල් නැති කරන්න දවසක් පුළුවන්ද අපට? මේ ලෝකේ මගේ හිත ඇවිස්සෙන දේවල් වෙන්නේ මගේ වටේ ඉන්න අයගෙන් නම් ඒ අයගෙන් ඈත් කරලා යන ගමන තුලද මට පුළුවන් වෙයිද මගේ හිත ගොඩනගන්න? මේගිය සූත්‍රයේ හරි අපූර්ව කතාවක් තියෙනවා. මේගිය සූත්‍රයේ මේගිය හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට උපස්ථාන කළ එක කාලයක්. ඒක දවසක් කල්පනා කළා කිමිකාල වනේ භාවනා කරන්න යන්න බොහොම සුදුසු තැනක්. හරි නිෂ්කලංක තැනක්. ඉතින් ගිහිල්ලා ඇහුවා ස්වාමීන් වාග්යතුන් වහන්ස මම මේ භාවනා කරන්න ලෑස්තිනේ. ඒ වෙලාවේදී කිව්වා මේ ගිය තව ස්වල්ප මොහොතක් ඉන්න කවුරු හරි එනකම් මට උපස්ථාන කරන්න. අනේ ස්වාමීන් ඔබ වහන්සේ නම් බුදු වෙලා නින්නේ. ඔබ වහන්සේට ප්‍රශ්නයක් නැහැ. අපි තාම කෙලෙසුන්ගෙන් පිරිච්චයිනේ ස්වාමීන්. ඒකින්ද මට නම් තව කල් ඉතුරු ඉන්න බෑ කියලා. තොම් පාරක් බුදුහාමුදුරුවෝ ඇහුවේ නේ. හරී නිහන නිෂ්කලංක වන ප්‍රදේශයක්. ගංගා තීරයක්. හරි නිෂ්කලංකයි සිසිල් සුළං හමනවා. වාඩි වුණා භාවනා කරන්න. අනේ මෙන්න පුදුමාකාර වැඩක්. මෙච්චර කාලයක් ආපු නැති විතර්ක මෙන්න ඇවිල්ලා හිත අවුස්සනවා. පුදුමාකාර විදියට කාම රාගී සිතුවිලි ගලාගෙන එනවා හිතට. පුදුමාකාර විදියට තරහක් එනවනේ හිතට. කොහොමද මේවා ආවේ? අන්න වටහා ගන්න දෙයක් තේනවා. මොකද්ද? මේ ලෝකේ බාහිර ලෝකේ නෙවෙයි අභ්‍යන්තර මගේ ලෝකේ තුලයි මං සැනසෙල්ල පෑන්නේ. මේ ලෝකේ සියල්ල වල ගොඩලි සමතලා කරනවා වගේ අපට අපේ හිත අවුස්සන අපේ හිත ඇවිස්සෙන්න හේතු වෙන දේවල් ඔක්කොම නැති කරන්න බෑනේ. ඒ දේවල් ඔක්කොම නැති කරන්න බෑ. ඒ දේවල් නැති කරන්න, ඒ දේවල් වලින් අයින් වෙන්න, ඒ දේවල් අතහරින්න වෙරදරන්න යන ලෝකයේ තුල වඩා හොඳ මගේ අතාරිනවා කියලා ඔතනදී කියන්නේ සාමාන්‍ය ලෝකයේ අතාරින එකනේ. බැඳීම් වලින් අත්හැරගන්න එක. එතකොට මේ බැඳීම අත්හරිනවා කියලා කියන්නේ මානසික බැඳීම් වලින් අත්හැරගන්න එක වෙන්න ඕන. ලෝකයේ ඔක්කොම ළමයි ටික ගැටලු හදාගත්තත් අපිට ඇත්ත ලොකු ගැටලුවක් නෑ. හැබැයි මගේ දරුවා ගැටලුවකට පත් වුණොත් මට හරි ප්‍රශ්නයක්. කොහොමද එහෙම වුනේ? හිතලා බලන්න බුදුහාමුදුරුවෝ හරි අගේට ඔක පැහැදිලි කළා හේතුඵල ධම ඇතුළේ. මේ ලෝකේ ස්වභාවය දිහා බැලුවගෙන් පස්සේ පින්වත්නි වටහාගන්න මේ ලෝකේ ගොඩනැගිලා තියෙන මේ ඔක්කොම ටික දැන් කියනවනේ මේ ලෝකේ තියෙන ප්‍රශ්න ටික තමයි දුක්ඛ දෝමනස උපායාස මේ සියලු දේවල් හරි අසතුටින් ඉන්නේ දොම්නසින් ඉන්නේ ආයිකි ගැහෙන ස්වභාවයෙන් ඉන්නේ මේ දේවල් ආවේයිද කියලා බලන්න කියනවා ඔව්වානේ දුක ඔව්වාට මූලික හේතු කොතනද කියලා බලන්න කියනවා නිකන් හිතලා බලන්නකෝ ඇමරිකාවේ මිනිහෙකුට මුඛාක් හරි කරදරයක් වුණා කියලා අපි ඇඬුවද මෙහෙ? අපට ඇඬිලා නැහැ. අපට ඇඬුන්නේ නැහැ. මේ ගෑකුලේ ඉස්කෝලේ යන ළමයි අන්න 10-15 දෙනෙක්ම අන්න වැරදි පාරක යනවායි කියනවා. අපට ලොකුවට දැනුන්නේ නැහැ. හැබැයි ඔය අතරේ කියනවා අපේ දරුවත් ඉන්නවලු අප්පා.
අන්න දැනෙන ප්‍රමාණය වැඩි. එහෙනම් බලන්න කොතනද වැරදුනේ කියලා බලන්න. මේ ලෝකේ සියල්ල ගොඩනැගිලා තියෙන ස්කන්ධ පංචකයක් මත කිව්වා. ස්කන්ධ පංචකයක් මත. රූප වේදනා සංඥා සංකාර විඥාන ඔය පහ එකතුවක්. ඔය පහෙන් ගොඩනැගිච්ච ඔය පහ එකතුව ඇතුලේ ස්ත්‍රී පුරුෂ කියලා බෙදාගත්තෙත් අපි. හැබැයි සාමාන්‍ය ලෝකෙ දිහා බැලුවම ස්කන්ධ පංචකයක් විතරයි. හිතලා බලන්න. ගඩොලක් ගඩොල් හරි ගල් හරි එකින් එක එකින් එක එකින් එක තියලා 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 බදාම ටික දමදම ඉහෙලට යනකොට ලොකු උස ගොඩනැගිල්ලක් විදිහට කුරුණක් විදිහට බැඳෙනකොට අපි මොකද කිව්වේ? ආනල අන ලොකු කුරුණක් හැදිලා. හැබැයි ඇත්තටම තියෙන්නේ එතන කුරුණක්ද ගඩොල් ගොඩක්ද නැද්ද? වෙන් වෙන් වශයෙන් වෙන් කළා බැලුවොත් එතන තියෙන්නේ ගඩොල් බදාම වැලි ටිකක් විතරයි. එතනින් එහාට යනකොට කල්පනා කරලා බලන්න හොඳට ඔය ඇත්ත ඔය කියන දේවල්. ගිනි පෙල්ලක් අරගෙන කරකවනකොට අපිට පේන ලස්සන ගිනි වළල්ලක්. හැබැයි ඇත්ත කතන්දරේ ඇතුලේ තියෙන්නේ මොකද්ද? ගිනි පෙල්ලක්. මේ බල්බ් එක දිහා බලනකොට අපිට පේනවා බල්බ් එක පත්තු වෙලාම තියෙන. හැබැයි තප්පරයකට 50 වාරයක් මේක නිවිනිවි පත්තු වෙන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය අපිට පේන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ වගේ මේ ලෝකයේ දිහා අපි බලන්ට උනා පුරුදු වෙන්න උනා කොතනින්ද අපිට වැරදුනේ දැන් බලන්ට අම්මා කියලා අල්ලාගත්තේ අපි නෙවෙයිද තාත්තා කියලා අල්ලාගත්තේ අපි නෙවෙයිද දරුවා කියලා අල්ලාගත්තේ අපි නෙවෙයිද බිරිඳ කියලා අල්ලාගත්තේ අපි නෙවෙයිද අම්මා තාත්තා බිරිඳ දරුවා දුව පුතා මේ ඔක්කොම ටික ගත්තොත් පරමාර්ථයක් විදිහට ගන්නවා නම් මේ සියලු දේවල් ස්කන්ධ පංචකයකින් එහාට දෙයක් තියෙනවද මේ සියල්ලේ තියෙන ස්කන්ධ පංචක පහක් ගොඩවල් පහකට එකතු වෙච්ච ගොඩවල් ටිකක් තියෙනවා. එතකොට ඒ ගොඩවල් ටික දැන් බලන්න ඒ ගොඩවල් ටික අම්මා කියපු තැන ඉඳන්ම අම්මා කෙරේ බැඳිච්ච බැඳීමත් එක්කලා අම්මාට අසනීපයක් කරනකොට අම්මාට කරදරයක් කරනකොට අම්මාට ගැටලුවක් වෙනකොට මෙහෙන් පත් වෙච්ච ගතියක් නැද්ද? තිබ්බා. දරුවා කියලා අපිට මේ ලෝකෙට එනකොට දරුවා කියන තැන බැඳිච්ච බැඳීමේ හැටියට පුංචි අසනීපයක් හැදෙනකොට මේ රිදෙන ගතියක් තියෙනවද නැද්ද? තියෙනවා තියෙනවා. එහෙනම් මේකෙන් කිව්වේ මේ සියලු බැඳීම් අතහැරලා දාන්න කිව්ව එකක් හිම නෙවෙයි එකපාරට. ඒවා අතහැරෙන කාලයක් එයි. ඒ ඒ තැන යනකම් මේ පුහුණුව හදාගන්න. ඇත්ත යථාර්ථය වටහා ගන්න. එහෙනම් අර කියන අම්මා තාත්තා දුව පුතා කියලා හදාගත්ත ඒ සංඥාවල් ටිකත් එක්කම නෙවෙයිද මේ වේදනාවල් දුක් පීඩා දොම්නස් ඔක්කොම එතනින්මයි හටගත්තේ. ආ තණ්හාවෙන් අල්ලාගත්ත බන්ධණයෙන් බැඳගත්ත අල්ලාගත්ත තැනින්මයි මේක පටන් ගත්තේ. එහෙනම් වටහා ගන්න ඕනා මං ඔයත්න්ට ඔය කාරණේ කිව්වේ අපි දකින දැක්මේ යම් යම් දුර්වලතා තියෙන හින්දා. අන්න ඒක නිසා පළවෙනියෙන් අපි තේරුම් ගන්න ඕනා අපි හරියට කලකිරෙනවා ලෝකයා පිළිබඳ. අනේ මුන් ඉන්නකන් අපට සැනසෙල්ලේ ඉන්න බෑ කියලා. අනේ මුංගේ ලෝකෙන් අපිට යන්න නැත්නම් කියලා හිතනවා. අනේ මෙව දමල ගහලා ඔක්කොම අතෑරලා යන්න නැත්නම්. හැබැයි අතෑරලා යන ලෝකෙත් එහෙම වුණොත් අතෑරෙන ලෝකයාසෙත් ඒ වගේම දේවල් වුණොත් අපි සමහර වෙලාවට කල්පනා කරනවා මේ ලෝකේ මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ මගේ වටේ ඉන්න ඇත්තෝ නිතර නිතර කේන්ති ගන්න. ගැටෙන්නේ. හැබැයි ඒ දේවල් නතර වුණා කියන්නේ ඒ දේවල් නතර කරගන්න කියලා ඒ තැන අතහැරලා ගියයි කියලා හිතන්නකෝ. යන තැනත් එහෙම වුණොත්. එතනින් මිදෙන්න යනකොට එතනත් එහෙම වුණොත්. එහෙනම් බාහිර ලෝකේ නෙවෙයි වෙනස් කරගන්න ඕන තැන තියෙන්නේ මගේ ළඟ තියෙන ලෝකෙමයි. මගේ ළඟ තියෙන ලෝකෙමයි. මං අල්ලාගෙන බැඳගෙන ඉන්න තරමමයි. ගොඩාක් වෙලාවට අපිට හරියට වැඩිපුර කේන්තියන්නේ අපේ කියන හින්දද පිට අහින්ද අපේ කියන හින්ද අල්ලාගත තරම් වැඩි වෙන හින්ද ලකුණක් අඩු වෙනකොටත් අපිට තරහ මේක තමයි ස්වභාවය ඒකෙන් කිව්වේ නෑ මේ ඒව ඔක්කොම අතහැරලා මේ දරුවෝ එපා මොකෙක්වත් එපා එහෙම නෙවෙයි ඒ මානසික බැඳීම් අපි ටික 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 හදා ගන්න ඕන අත්හැර ගන්න ගමන හැබැයි සාමාන්‍ය ලෝකේ අපි ඒ බැඳීම් ටිකෙන් එකක්වත් අතහරින්න යන්නේ නෑ සාමාන්‍ය ලෝකෙ හැබැයි මානසික රිද වෙන ගතිය අඩු කරගන්නයි පෙරතරන්ට ඕන. ඉතින් ඒ ගමනට තමයි මේ සියලු ක්‍රමවේදයන් බුදුහාමුදුරු දේශනා කරන්නේ.
බුදුහාමුදුරුවෝ දේශනා කළා පළවෙනි කාරණේදී අප්‍රමාණ චේතෝ විමුක්තිය වඩනකොට පළවෙනියෙන්ම කියනවා තමන්ට තමයි ඉස්සෙල්ලාම වඩා ගන්න ඕන තමන්ට මම වෛර නැත්තෙක් වෙම්මා තරහ නැත්තෙක් වෙම්මා ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්මා දුක් පීඩා නැත්තෙක් වෙම්මා සුවපත් වෙම්මා සාන්ත සුවයටපත් වෙම්මා පළවෙනියෙන් තමන්ගේ ලෝකය ඇයි තමන්ගේ ලෝකයේ සුවපත් නොවේ වෙන ලෝකයක් සුවපත් කරන්න පුළුවන් කමක් නැති හින්දා එතකොට එහෙම වෙනකොට දැන් බලන්න මේ කියන කාරණේ කොච්චර සාධාරණද කියලා දැන් බලාගෙන යන්න ඕන මේ කියන එක. ධානා මාර්ගයකට යන්න පුළුවන් පාරක් මේක ඇතුලේ තියෙනවා. දැන් හිතලා බලන්න මගේ ලෝකයේ තුල ගොඩ නැගිච්ච ස්වභාවය මගේ හිතේ එන ස්වභාවය තමයි මොකද්ද? ආසාවල් වෙනවා, තරහවල් වෙනවා, මෝඩකම් මේ හිතට එනවා. ඒවා එකක්වත් කුසල්ද අකුසල්ද? ඒවා කුසල ධර්මතා. හැබැයි එතකොට මගේ හිත ඇතුලේ මම වර්ධනය කරනවා මම වෛර නැත්තෙක් වෙම්මා කියන තැනම වෛර නැත්තෙක් වෙම්මා කියන තැනම කුසල චේතනාවක් ගොඩනැගෙනවද නැද්ද? එතන ගොඩනැගෙනවා. තරහා නැත්තෙක් වෙම්මා කියනකොට අකුසලයෙන් මිදුණු කුසලයට යොමු වෙච්ච හිතක් ගොඩනැගෙනවා. ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්මා කියනකොට අන්න ඊර්ෂ්‍යා නැයි කියන සිත ඇතුලේ කුසලයක් ගොඩනැගෙනවා, කුසල සිතිවිල්ලක් හැදෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕක කටින් කිය ගිහිල්ලා විතරක් ඇද නැහැ. කටින් කියන්නේ නෙමෙයි මේ කියන්නේ. කටින් කියලා මේක කරන්න බෑ. මොකද කටින් කියනකොට හිතේ අවධානයට අගලා ඉන්නවා. මේක තමයි ඇත්ත. දැන් ඕකට හරි ලස්සන උපමාවක් තියෙනවනේ අපිට ඔයත්න්ට මතකද නැහැ. සතිපට්ඨාන සූත්‍රයේදී ආනාපාන සති පබ්බතේ ගැන කියනකොට කියනවා බමකාරෝවා බමකාරන්තේ වාසීවා වඩුවෙක් ඕ වඩුවේගේ අතවැසියෙක් යතු කැටය අරගෙන යතු ගානකොට එයා යතු ගානකොට කටින් කියන්නේ නැහැ යමන් දැන් දිගට අදිනවා කොටට අදිනවා කියලා කියන්නේ අන්න එයා වඩුවා දන්නවා දැන් මේ කොටේ අදින්න නම් දිගට අදින්න ඕන මේ කොටේ අදින්න නම් කොටට අදින්න ඕන එතකොට ඒක එයා දන්නවා එහෙනම් දැනගෙන තමයි මේක කරන්න ඕන එහෙනම් මේ මෛත්‍රිය වඩන එකත් කටින් කියන එකක් නෙවෙයි මනසින් කරන්න ඕන එකක් එයා දැනගෙන මෛත්‍රිය වඩන්න ඕන මම වෛර නැත්තෙක් වෙන්න කල මනසින් ඒක කරන්න මනසින් ඒ මනසට හුරු වෙනකන් කටින් ඒක කරාට කමන්නේ කටින් කිව්වට කමන්නේ හැබැයි වහා ඉක්මනින් අතර කරගත යුතු දෙයක් කටින් කියන එක ඊට පස්සේ තරහ නැත්තෙක් වෙන්න මග දැන් එතකොට ඊළඟට දැන් ඕක දැන් අපි ඕන තරම් මේක කියලා තියෙනවා මේ ජීවිතේ ඕන තරම් ඕක කියලා තියෙනවා හැබැයි ඒ වුණාට සමහරලාට බැලුවම තරහකාරව හිමිමනේ අපි කොතනද වැරදුනේ ආ සමහරලාට අපේ එදා ඉඳන් ආපු තරහකාරව අපි හැමදාම මෛත්‍රී කරත් තරහින්නේ ඉතින් එතකොට මේ මෛත්‍රිය කොහෙද අපේ පැතිරුනේ එහෙනම් ඔය මෛත්‍රිය මනසින් කරන ගමන් අපි මනසින් ඕක ගැන හිතන්න ඕන කොහොමද නුවණ සිහිය වීරිය මෙහෙවලා බලන්න ඕන මේ මෛත්‍රිය තුළ මම තරහ නැත්තෙක් වෙම්මා කියනකොට එහෙනම් මෙච්චර කල් මගෙත් එක තරහ හිටපු මිනිස්සු අතරින් මිනිස්සු කරා මේක මෙහෙවලා තරහ නැති කරගන්න කොහොමද මාර්ග තියෙන්නේ මට මේ මේක අහලා ඉවරලා ඕන නම් අදාමට පුළුවන් මගේ තරහකාරෝ ලිස්ට් එකක් හදාගන්න පුළුවන් ඒ ලිස්ට් එක හදාගෙන ඇත්තටම මං තරහ වෙන්න ඕනද මේ අයත් එක්කලා කියලා බලනකොට Tamanට වැටහෙනවා ආ එතකොට අන්න කියන පළවෙනි කාරණේ එහෙනම් එහෙම වඩා ගන්න ඕන මම වෛර නැත්තෙක් වෙම්මා තරහ නැත්තෙක් වෙම්මා ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්මා දුක් පීඩා නැත්තෙක් වෙම්මා සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්මා සාන්ත සුවයටපත් වෙම්මා ඕක දැන් වඩා ගන්න බැරිද පුටුවේ වාඩි වෙලා නිකරුණේ ඉන්න ගම දැන් අපි නිකරුණේ ගෙවන කාල කොච්චර තියෙනවද උදේ අර අර එදා කිව්වා වගේම ඕනාකමක් තියෙනවා නම් කෙනෙකුට උදේ නැගිටලා බැරි දෝක් කරගන්න. දැන් අපි විවිධ රක්ෂණ දානවනේ ජීවිතවලට. වාහනවලට දානවා, ජීවිතවලට දානවා. රක්ෂණකාරෝ එලවෙල වෙනවා. මේ මේව ඔක්කොම දිහා බලලා බුදුහාමුදුරුවෝ රක්ෂණයක් කියනවා අපිට. මොකද්ද? බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්සති. ඔය හතර වඩනෝ නම් ඉතිමා චතුරා රක්කා භික්ඛු භාවේ සීලවා
ඔයගොල්ලෝ සාමාන්‍ය ලෝකේ දාන රක්ෂණයෙන් පුළුවන්ද මෙතනින් පණටි කියනකොට එහේ පරලෝකේ රැකගන්න පුළුවන්? බෑ. එහෙනම් ඒ රක්ෂණ තියෙන්නේ මෙහි අන්තිම සුසුම් පොඳ අන්තිම හුස්ම පොඳවල් 8 10 යට වැටෙනකන් විතර. එතනින් මෙහා ඉතුරු ඔක්කොම විතරයි තියෙන්නේ. එතනින් එහෙට අදාළ නැහැ. ඔයගොල්ලෝ කොච්චර සල්ලි ගේවගේ රක්ෂණ කරත් අදාළ නැහැ. හැබැයි මේ හතර වඩා ගත්තොත් මෙහෙත් රැකෙනවා එහෙත් රැකෙනවා. බුද්ධානුස්සති මෙත්තාද මෛත්‍රිය මේ මෙතන තියෙනවනේ මෛත්‍රිය. ඒක පළවෙනින් ගන්න. එදා කියලා දුන්නනේ අසුභානුස්සතියෙන් පස්සේ මරණ ඔය හතරින් අපි තව එකයි ඔයගලන්ට උගන්වන්න දෙන්නේ බුද්ධානුස්සති විතරයි. දැන් පළවෙනි අපි මීට ඉස්සෙල්ලා කරපු දේශනාවල අසුභානුස්සතිය කියලා දුන්නා. ඊට පස්සේ ඔය කියපු දේශනාවල මරණානුස්සතිය කියලා දුන්නා. දැන් අද කියලා දෙනවා මෙත්තානුස්සතිය. එහෙනම් ඊළඟ දවසේ අපිට පුළුවන් ඕනනම් සාකච්ඡා කරන්න බුද්ධානුස්සති සාකච්ඡා කරන්න පුළුවන්. ඒ හතර තුල කෙනෙක් හිත පිහිටවනවා නම් එයා ආපහු අපායගාමී වෙන ගමනකට යන්නේ නැහැ. ඒ ගමනකට යන්නේ නැහැ. එහෙනම් බලන්න දැන් එහෙනම් ඔන්න වර්ධනය කරන ක්‍රමය පළවෙනියෙන් තමන්ට ඊළඟට උතුරු දිග සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත්තෝ සිත් ඇත්තෝ වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා. ඊළඟට යනවා අපි නැගෙනහිර දිසාවේ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත්තෝ සිත් ඇත්තෝ වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. දැන් එතකොට පළවෙනි අපි දෙකක් කොහෙද? උතුරු දිසාවේ, නැගෙනහිර දිසාවේ. දැන් කොහෙටද ඊළඟට තියෙන්නේ? උතුරු අනු දිසාවේ සියලු සත්වයෝ. උතුරු අනු දිසාවේ සියලු සත්වයෝ. ඒ ටිකටත් අර භාවනා වාක්‍ය ටිකමයි මෙහෙවගන්නේ. ඒක භාවනා වාක්‍ය කිව්ව කටින් කියන්න නෙවෙයි. ඒක මනසින් මෙනෙහි කර කර යන ගමනක් වෙන්නේ. ඊළඟට යනව කොහෙටද? දකුණු දිසාවේ සියලු සත්ව ප්‍රධාන දිසා හතරෙන් තමයි ඉස්සෙල්ලා යන්නේ. ඒ ප්‍රධාන දිසා පළවෙනි එක උතුරු දිසාව, ඊළඟට නැගෙනහිර දිසාව, ඊට පස්සේ තමයි කියන්නේ උතුරු අනු දිසාව. ඊට පස්සේ දකුණු දිසාව, ඊට පස්සේ කියනවා නැගෙනහිර අනු දිසාව. ඒ විදිහට ගොඩනගාගෙන ගිහිල්ලා අන්න අපට කියනවා දස දිසාවේ සියලු සත්වයන් වෙත අප්‍රමාණ මෛත්‍රිය පතුරවන්න. දැන් හිතලා බලන්න. ඔය 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 දස දිසාවට මෙත් වඩනකොට දැන් ඔතන කාට හරි ඉන්න පුළුවන්ද තරහකාරී? දැන් ඔතන කවුරු හරි ගැන වෛරින් හිතන්න පුළුවන්ද? දැන් ඔතන කවුරු හරි පිළිබඳව තරහ ගතියක් එන්න පුළුවන්ද? දැන් ඔතන කවුරු හරි පිළිබඳව අපිට ද්වේෂ සහගතය හිතන්න පුළුවන් කමක් තියෙනවද? එන ගහපන් කියලා කියන්න පුළුවන්ද? බෑනේ. එතකොට ඔය වෙලාවේ අපේ මනස කොයි වගේද? ඔය වෙලාවේ ඉරිසියාවක් එන්නේ නැහැ හිතට. තරහක් එන්නේ නැහැ හිතට. වෛරයක් එන්නේ නැහැ හිතට. අනේ අනිත් එකාට මෙහෙම වෙනින් කියලා අපිට ප්‍රාර්ථනයක් එන්නේ නැහැ හිතට. ඔය වෙලාවේ හිත මොනතරම් සුන්දරද? මොනතරම් සුන්දරද? මෙතන බලන්න. ඒ හිතකින් ඇත්තටම අපි යමක් ප්‍රාර්ථනා කරොත් ඉටු වෙන්නේ නැතිද? ඉටු වෙන්න බෑ. කල්පනා කර කර බලන්න. ඊළඟට කියනවා මහග්ගතා හේතු විමුක්තිය. ඒකෙත් ඉස්සෙල්ලාම යන්නේ කොතනටද? තමන්ට. ඒතර භාවනා වාක්‍ය ටිකමයි මම වෛර නැත්තෙක් වෙම්මා, තරහ නැත්තෙක් වෙම්මා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්මා, දුක් පීඩා නැත්තෙක් වෙම්මා, සුවපත් වූ සිත ඇත්තෙක් වෙම්මා, ශාන්ත සුවයටපත් වෙම්මා. ඒක තුන් පාරක් විතර වඩන්න. ඊට පස්සේ යනවා මේ නිවසේ සිටින සියලු දෙනාට. දැන් යන්නේ ඒ ආසන්නේ ආසන්නෙන් කෙළවරට යන්නේ. දැන් හිතලා බලන්නකො ක්‍රමයෙන් 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 ඈත් වෙවි යනකොට මෛත්‍රී පැතිරෙනකොට මනස කොයිතරම් ප්‍රබෝෂර වේවි කියලා. අන්න මේ නිවසේ අපි ඉන්නේ නිවස නම් නිවසේ. අපි ඉන්නේ විහාරස්ථානයක නම් මේ විහාරස්ථානේ. අපි ඉන්නේ පාසලේ නම් මේ පාසලේ. අපි ඉන්න තැන මොකක්ද? ඒ තැන
මේ නිවසේ සිටින සියලු දෙනාම වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා, සාන්ත සුවයට පත් වෙත්වා. දැන් නිවසේ ඊළඟට මේ මේ නිවසට එහා ගිය ලෝකයක් අපි හදාගන්න මේ ගමේ සියලු දෙනාම එදෙනින් එහාට එනකොට අපිට හදාගන්න පුළුවන් මේ නගරයේ සියලු දෙනාම. එදෙනින් ඊට පස්සේ යනවා මේ පළාතේ සියලු දෙනාම. ඊළඟට මේ රටේ සියලු දෙනාම. ඊළඟට මේ ලෝකයේ සියලු දෙනාම. අහසේ සියලු සත්වයෝ, පොළවේ සියලු සත්වයෝ, ජලයේ සියලු සත්වයෝ, සියලු ලෝකවල සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා. අන්න එහෙම කල්පනා කර කර එහෙම මෙනෙහි කර කර යනකොට ඔය ටික වෙන්න අවමය විනාඩි 10ක් 15ක් වචන්නේ යනවනේ. ඔය විනාඩි 10ක් තුල ඔය දේ මෙනෙහි කරනකොටම ඔය විනාඩි 10 ඇතුලේ මම අකුසලයෙන් දුරු වෙලා කුසලයේ හිත පිහිටවලා නැද්ද? පිහිටවලා තියෙනවනේ. එතකොට අන්න සඳහන් කරනවා එහෙම යම් කෙනෙක් මෙත් වඩනවා නම් සුඛං සුපති හොඳට නිඳ යනවා. සුව පහසුවේ නැගිට ගන්න පුළුවන්. සුව පහසුවේ නැගිටින්න පුළුවන්. සුඛං පටිපුච්චති. න පාපකං සුපිනම් පස්සති. නරක හීන පේන්නේ. සමහරලාට අපිට හීන පෙනිලා අපි බය වෙලා දාඩිය දාලා නැගිටලා මහා පුදුම විදිහට අපි වෙනස් වෙලා තියෙනවා. එහෙම නරක හීන පේන්නේ. මේ වහල නැද්ද? අහලා තියෙනවා. හැබැයි ඉතින් ඔය මොනවා අහලා තිබ්බත් අපිට ඔක කරගන්න අරමුණක් ආවද? මොන ඔතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. ආ? මිනිස්සුන්ට ප්‍රිය වෙනවයි කියනවා. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවයි කියනවා. ආ? එතනින් එහාට යනකොට දෙවියන් ආරක්ෂා කරනවයි කියනවා. මූණ ලස්සන වෙනවයි කියනවා. ආ? එතකොට එතනින් එහාට වැරදිලා හරි මඟපල් ලබන්න බැරි වුණොත් බඹලෝ උපදිනවයි කියනවා. මේ සියලු දේවල් කිය කියා තියද්දී මේ සියලු දේවල් මේ පැහැදිලිව පෙනිවෙනි තියද්දී අපි ඒවා අතහැරලා වෙනේ ඔපස්සේ ගියේ නැද්ද හිතන්න. එහෙනම් වටහා ගැනීම කරගන්න තියෙන තමන්ටමයි. දැන් ඕක මං කියලා දුන්නයි කියලා හරියන්නේ නැහැ. මොකද කරගන්න ඕන? ඔයාල වඩා ගන්න ඕන. ඔයාල වර්ධනය කර ගන්න ඕන. එතකොට අපිට කරන්න දේවල් මෙච්චර මේ දේවල් තියද්දී අපි සමහර වෙලාවට කිසි පළකට නැති දේවල්ට තර්ක විතර්ක කර කර යන්නේ නැද්ද? කොච්චර යනවද? දැන් මේ සමාජයේ මිනිස්සු සමාජලට ධර්ම සාකච්ඡාවකට ගිය හැම තැනකම අහන ප්‍රශ්නයක්ද? ආමුදුරුවනේ මස් කෑම පවුද නැද්ද? ඔක තමයි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ. කල්පනා කරලා බලන්න ඕන. කන දෙය නෙවෙයිනේ වැදගත් වෙන්නේ. ආ දැන් අපි මස් කන්නේ හරි මාළු කන්නේ හරි සත්තු මරන්න අරමුණක් ඇතුව නම් චේතනාවකින් අහන්න ඇතන හරි. එතකොට පාපේ වෙනවා. හැබැයි ආහාරයක් විදිහට අපට ලැබෙන දේ අපි ආහාරයට ගන්නකොට ඒ ආහාරයට ගන්න අපි ආහාරයට ගැනීම තුළ තව සතෙක්ගේ ජීවිතේ නැති වෙන්න වක්‍රෝ ක්‍රමයෙන් හැදෙන්නේ නැත්නම් අපිට එතන ප්‍රශ්නයක් නැහැනේ. ඕකේ එතනින් එහාට යන තව තව කතන්දර තියෙනවා. දැන් හිතලා බලන්න. පාරක ඇවිදගෙන ඔගොල්ලෝ යනවා. ඇවිදගෙන යනකොට සතෙක් මැරිලා හිටියා. ඒ මැරිච්ච සතා ගෙනල්ලා කෙනෙක් ඒක වෙන්ජනයක් විදිහට පිස්සගෙන කෑවා. ඒක කොහොමද පාපයක් වෙන්නේ? හැබැයි කවුරු හරි කෙනෙක් ඕඩරයක් දීලා එනවා. හෙට මං එනවා මස් කිලෝ එකක් ගෙනියන්න කුකුලෙක් මරලා තියන්න කිව්වොත් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. මේ මස් මාංශ කියන කතන්දරේ ගාව ගන්න ඕනේ. අනික මස් මාංශ කතන්දරේට එහා ගිය දෙයක් නෙවෙයිද කන දෙය ගැනද ප්‍රශ්නේ තියෙන්නේ මේ හිත හදාගන්න එකද? හිතලා බලන්න. හිත හදාගන්න එකනේ අපි වැදගත් වෙන්නේ. ඒක නිසා පළවෙනි දේ තියන්න ඔය පුහු තර්ක දාගෙන දැන් මේ සමාජයේ මිනිසුන්ට පුදුම තරම් ගැටලු තියෙනවා. පුදුම තරම් ගැටලු දෙන මේ මෑතකදී එක්කෙනෙක් කියනවා මේ
බුදුදහම මම පිළිගන්නවා. හැබැයි ඔය බුදුහාඳුර එ르දීන් වැඩියයි කියන මම පිළිගන්නේ නැහැ. දහම පිළිගන්නවා නම් කොහොමද ඒව ප්‍රතික්ෂේප කරන්නේ? එතෙන් ඒකයි කියන්නේ මේ මේ දේවල් අපි තර්ක විතර්ක කරන්න යන්න ඕන. හරියට තර්ක විතර්ක කරන්න අපි මේ ධර්මය සම්පූර්ණ පිළිසිඳට දන්නවා. දැන් තව සමහර අය නැද්ද මේ සමාජයේ ත්‍රිපිටකේ කොතනකවත් ඔය කියපුවා නැහැ කියලා. හැබැයි ත්‍රිපිටකේ ඔක්කොම කියවලාද මේ? ආ ත්‍රිපිටකේ ඔය ඔය කියන දෙයක් ත්‍රිපිටකේ නැහැ කියලා කියනවා. හැබැයි ත්‍රිපිටකේ කියවලා නෙවෙයිනේ ඔක්කොම. සමහර දේවල් අපි අපේ මතවලට ගැලපුණාට ඒවා ඔක්කොම ඇත්ත නෙවෙයි. ඒවා ඔක්කොම ඇත්ත නෙවෙයි. බුදුහාමුදුරේදී බලෙන් ගියක හොයන්න ඉස්සෙල්ලා මිනිසුන්ට කොච්චර දේවල් දෙනවා තමන්ගේ දේවල් හොයාගන්න. බුදුහාමුදුර එ르දීන් වැඩියත් නොවැඩියත් අපේ අපේ නිර්වාණ ගාම මගට මොකක්ද ඒකේ තියෙන වැදගත්කම? ඒ වගේම තමයි අද මේ මේ සමාජ මිනිසුන්ට තියෙන ප්‍රශ්න මහ පුදුම ප්‍රශ්න තියෙනවා. ලෝකේදී ඉස්සෙල්ලා හැදුනේ කොහොමද හැදුනේ ලෝකය? දෙයියෙක් නැත්තම් කොහොමද මේ වෙන්නේ? මේ වගේ තර්ක විතර්ක අපිට තියෙනවා. හැබැයි අපි අපි තර්ක විතර්ක කරන්න ඕන ඒවට නෙවෙයි. තර්ක විතර්ක කරන්න ඕන මේ මගේ මනස හදාගන්න වැඩ පිළිවෙල ගැන. දැන් තව එකක් මේ දැන් ඔය මෑත කාලිනව ආපු ප්‍රශ්න තියෙනවානේ. කට යන පුනර්භවයක් තියෙනවද? පුනරුත්පත්තියක් තියෙනවද? ආ සමාලලට තර්ක කරනවා කට්ටිය. මේ ගන්ධබ්බේ ඉන්නවද? ආ ගන්ධබ්බයා හිටියා නැතය කියන කාරණය මගේ ලෝකේ මේ නිවීම සැනසීමට කොහොමද වැදගත් වෙන්නේ? හැබැයි බුදුහාමුදුරන්ගේ දේශනා බුදුහාමුදුරෝ දේශනා අපි අපි තේරුම් ගන්න ඕන කියන නෝවා. බුදුහාමුදුරෝ දේශනා කරන සමහර වචන ඒ ඒ තැනට ගලපලා දේශනා කරා මිසක හැම කෙනාටම ඒව ඒ තැන්වල ගලප ගන්න බෑ. දැන් අනිච්චාවත සංඛාරා කියන. එතන සංඛාර කිව්වේ හේතුන්ගෙන් හටගෙන හේතු නිසා වෙනස් වෙලා යන කය ගැන. ඊළඟට තව තැනකට යනකොට කියනවා මේ 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 කියන අවිජ්ජා පත්‍ය සංඛාර. එතන සංඛාර කියලා බුදුහාඳුරෝ දේශනා කරේ මනස තුළ අවිද්‍යාව නිසා ඇතිවෙන කුසල් අකුසල් සිතිවිලි වලට. හැබැයි වචනේ එකයි අර්ථ දෙකක්. ඊළඟට කියනවා චිත්ත මනෝ විඥාන කියනවා. චිත්ත කියලා කියනවා භවයක පළවෙන සිතට. අපබස්සර මිදම් වික්කවේ චිත්තං කියලා කියනවා. මනෝ කියලා කියනවා යමකට කුසලයකට හෝ අකුසලයකට පෙළඹුණු සිතට මනෝ පුබ්බංගමා ධම්මා පෙළඹුණු සිත. විඥාන කියලා කියනවා භවයක් සකස් කරන්න හේතු වෙන සිතට. චිත්ත මනෝ විඥාන දැන් බලන්න. අර්ථයේ ස්වභාවයෙන් බැලුවම අපට එකම කියන පේන්නේ. ආ සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා. හැබැයි ওই දෙකම කියලා වෙලා තුන්වෙනි ගාතාවට යනවා සබ්බේ ධම්මා අනාත්තා. බලන්න එක වචනයෙන් සියල්ල වෙනස් වෙලා තියෙනවා. එතකොට ඒ වගේ තමයි බුදුහාමුදුරු දේශනා කරපු හැම වචනයක්ම හේතුවක් ඇතුව දේශනා කරපු ඒවාමයි. එහෙනම් අර කියන කාරණ දැන් බලන්න ගන්ධබ්බ කතන්දරේ ගත්තා බුදුහාමුදුරුත් යම් තැනක දේශනා කළා තියෙනවා. මොකද්ද? මව සුදු සීෘතුයේ ඉන්න ඕන, මව්පිය සහවාසයේ තියෙන්න ඕන, ගන්ධබ්බෝ පච්චුපට්ඨිතෝ හෝති. ගන්ධබ්බේ පැමිණෙන හැබැයි එතනදී බුදුහාමුදුර සත්‍යය කියන එකක් කියලා නැහැ. දැන් දරුවෙක් බිහි වෙන්න නම් මේ ලෝකේට ඒ දරුවා බිහි වෙන ගමන තුලදී කියනවා මව සුදු සීෘතේ පිටන ඕන. ඒක අපි පිළිගන්නවා. ආ ඊළඟට මව්පිය සහවාසය තියෙන්න ඕන. ආ ඒක අපි පිළිගන්නවා. එතකොට ඊළඟට එහෙනම් ගන්ධබ්බේ කියනවා කිව්වේ වෙනම සත්‍යය කියනවා කියන එක නෙවෙයි. එහෙනම් කර්ම ශක්තිය සහිත ඒ විඥානයක් තියෙන්න ඕන භවයක් සකස් වෙන්න. එහෙම නැත්නම් ඒක වෙන්නේ නැහැ. දැන් ඔක බුදුදහමේ හරි ලස්සනට කියලා තියෙනවා. ථේරවාදී බුද්ධහමට එනකොට වඳුරෙක් තව අත්තකට පැනලා අත්තක් අල්ලා ගන්නේ මෙහා පැත්තේ අත්ත අතෑරිනකොට මෙහා පැත්තේ අත්ත අල්ලගෙන. ඒක අල්ලගෙනම තමයි අතාරින්නේ. නචසෝ නචාඤ්ඤෝ. එකක් අතාරිනකොට තව එකක් අල්ලගෙනම තමයි. දැන් මේක තේරුම් ගන්න වෙන දේවල් ඕනේ. අපි අපේ මනස ගන්න ඕනේ. අපේ මනසම ගන්න ඕක බලන්න. ආ දැන් ඔයාලා මේ මෙතන ඉන්නකොට පාරේ වාහන ගියේ නැද්ද? ගියා. අපි අපට ඇහුණාද? දැන් ඇහෙනවා. ඇයි දැන් ඇහෙන්නේ?
දැන් ඒකට අවධානය යොමු වුණේ. දැන් මේ ඇඟේ ඇඳුම් තිබ්බයි කියලා දන්නවද බනහන වෙලාවට? නෑ එහෙම දැනුනේ නෑ. හැබැයි දැන් දැනෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? එක සිතිවිල්ලක් අතහැරෙන්නෙම, එක අරමුණක් අතහැරෙන්නෙම තව අරමුණක් එක්කම තමයි. තේරුම් ගන්න බලන්න. ආ බෙරේකට තට්ටු කරනවා කවුරු හරි කෙනෙක්. ඒ බෙරේට තට්ටු කරනකොට අපට හෙන්නේ නැහැ. එක බෙර පදයක් විදිහින් වේගෙන් වේගෙන් තට්ටු කරනවා. හැබැයි හැම තප්පරයකම හැම මොහොතකම බෙරේට වැදිලා අයින් වෙලා ආපහු බෙරේට වදින එක නෙමෙයිද මේ? ඒකම තමයි. එහෙනම් වටහා ගන්න පුද්ගලයෙක් සත්වයෙක් කියලා නෙවෙයි එතනදි සඳහන් වෙන්නේ කර්ම ශක්තිය සහිත ඒ සිතක් තමයි එතන ගොඩනැගෙන සිතුවිලි පරම්පරාවේ. හැබැයි මේවා තේරුම් ගන්නකොට හරි පරිස්සමයි. ඇයි ඒ? මේවා බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයන් වල ගැඹුරුම තැන්. බුදු කෙනෙක් පහදපු විදිහටම පහදන්න තරම් දැනුමක් අවබෝධයක් අපට නැත. අපටත් නැහැ. ඇයි ඒ? තාම කෙලෙසුන්ගෙන් පිරිච්ච ලෝකේ වාසය කරන මට ඒහා සම්බන්ධ පිරිසිඳ ගිය අවබෝධයක් තාමත් මට නැහැ. තාමත් මට නැහැ. ඒක මම පිළිගන්නවා. ඒක අපි පිළිගන්න තියාගන්න. එහෙනම් එහෙම අපට එහෙම හිතෙනකොට සාමාන්‍ය පුහුදුන් ලෝකයේ තුල සැරිසරන අපේ අවබෝධය ගැන කවර කතන්දර? ඒක නිසා තර්ක විතර්ක කරන හරියට පරිස්සමෙන්. හැබැයි වැරදිලා හරි මිත්‍යා දෘෂ්ටියක් එළියට ගියොත් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් ගොඩ නැගෙන ලෝකයක් ගොඩ නැගුණොත් ඒ පාපය ගෙවන්න බැරි වෙන්න පුළුවන්. ඒකෙන්ද හරියට පරිස්සමෙන් ඒ කාරණා පිළිබඳ තර්ක විතර්ක කරන ඔය ඇත්තන්ට මම නම් යෝජනා කරන්නේ ඔය කාරණා තර්ක විතර්ක කරනවට වඩා මේ මනස හදාගන්න යන ගමනේ, ජීවිතය වෙනස් කරගන්න යන ගමනේ කරුණු පිළිබඳව තර්ක විතර්ක කරන්න. ඒවාම සාකච්ඡාවට ගන්න. ඒවාම සාකච්ඡා. කර්ම විෂය ගැන අපි කොහොමද කියන්නේ? ආ ඒවා අපි ගොඩනගා ගන්න ඕන. මේ අපේ මනස ගොඩනගා ගන්න ගමනට. ඉතින් මීට වැඩිය ආයේ කරුණු කියන්නේ නැහැ මේ ප්‍රමාණවත්. දැන් අද දේශනාවට මූලික කරගත්ත භාවනා කර්මස්ථානේ මොකද්ද? මෛත්‍රී භාවනා කර්මස්ථානේ. එතකොට මේ මෛත්‍රී භාවනා කර්මස්ථානේ මෛත්‍රී වඩන ක්‍රම කීයක් කියලා දුන්නද? ප්‍රධාන වශයෙන් දෙපැත්තකට යනවා. මොකද්ද එකක්? අප්පමාන චේතෝ විමුක්ති. ඒ කියන්නේ මොකද්ද? දස දිසාව කෙරෙහි මෙත් වඩන එක. දස දිසා. මොනවද දස දිසා? උතුර, නැගෙනහිර, උතුරු අනු දිසාව, දකුණ, දකුණු අනු දිසාව, ඊට පස්සේ බටහිර, බටහිර අනු දිසාව. මේ කියන ටිකට අමතර වෙනවා මොකද්ද? උඩ දිසාව, යට දිසාව. එතකොට එතන 10 කෙරෙහි අප්‍රමාණව මෛත්‍රී කරන වණං, ඒකට කියන නම තමයි අප්පමාන චේතෝ විමුක්තිය කියන කාරණය. එතකොට එතනින් එහාට යනකොට තමන් ඉන්න තැන සිට, තමන්ගේ සිට තමන් ඉන්න තැන ඉඳන් මුළු ලෝකයට මෛත්‍රී කරන යන වැඩපිළිවෙළ කියන මොකද්ද? මහග්ගතා චේතෝ විමුක්තිය. එතකොට මේ දේවල් වර්ධය මේ විදිහට මෛත්‍රී වඩනවා නම් කෙනෙකුට ධාන දක්වා හිත වඩන්න පුළුවන්. ඒ වගේම තමයි ආනිසංස 11ක් මේක තුල අපට ලැබෙනවා. ආනිසංස 11. මේ සියලු දේවල් ඔස්සේ කුසල් සිතක් වර්ධනය කරගෙන අපේ මනස තුල ඇතිවෙන රාග ద్వේස මෝහයන් යටපත් කරන්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරු මේ දහම් මාවත මගේ ජීවිතයේ සාර්ථකත්වයේ වෙනුවෙන් අනුගමනය කරන්න මේ දහම් මාවත කරා මගේ හිත මෙහෙව ගන්න මට ශක්තිය ධෛර්ය වාසනාව මේ බණ ඇසූ කුසලයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. එහෙමනම් අද දවසේ මේ ආකාරයෙන් මේ අපි හැමදෙනාම සිද්ධ කරගත් උතුම් කුසල ශක්තිය කුසල බලයෙන් මේ අපේ ජීවිතවලට ආලෝකය ඇති කරගන්න, මානසික සහනය සැනසෙල්ල ඇති කරගන්න මේ අපි හැමෝම එකතු වෙලා කරගත් උතුම් කුසලය හේතු වාසනා වේවාක ප්‍රාර්ථනා කරගන්න. දෙවියන්ටද මේ පින් ලැබේවා, දෙවියනුත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙන්න මගෙත් එක්කම ගාථා කියවමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසයතුම් කුසල බලෙන් හැම දිනාටම නිවෙනින් සැනසීම පිණිස මේ කුසල් හේතු වේවා කියලා වන්දනා කර ගන්නට. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්ත රාජෝ සුඛී දීර්ඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තුතේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තුතේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තුතේ. අභිවාදන සීලස්ස නිච්ඡං උත්තාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිජ්ජතු.